මගේ අම්මේ තාත්තේ දුවේ පුතේ සරල විශ්වාසයට අපි හිතනට වඩා පුදුමාකාර දේවල් කරන්න පුළුවන්. ඒකයි උන්වහන්සේ කිව්වේ අබෑට යතරම්වත් විශ්වාසයක් තියෙනවා නම් අපිට මහා දේවල් කරන්න පුළුවන් කියලා. අද අපි දකිනවා මේ වචන තුල මහා බලයක් තියෙන පුද්ගලෙක් ඇවිල්ලා තමන්ගේ දියණියට සුවේ ලබා දෙන්නට කියලා යස් ස්වාමීන් වහන්සේගෙන් කන්න ලව් කරනවා. ඔහුට මහා බලයක් තියෙන පුද්ගලයෙක්. හැබැයි යස් ස්වාමීන් වහන්සේ ගාව වැඳ වැටිලා මහා විශ්වාසයෙන් ඉල්ලනවා ස්වාමීනි මගේ දියණියව සුවපත් කරන්න කියලා. ඒ අතර වාරෙම මහා ලේ රෝගයකින් පෙරුණු කාන්තාවක් ඇවිල්ලා යස් ස්වාමීන් වහන්සේ අසලම ඉඳලා උන්වහන්සේ ඇඳුමේ සළුවේ පොඩි කොටසක් විතරක් අල්ලගන්නවා. ඒකට හේතුව තමයි මේ කාන්තාව විශ්වාස කරන ජේසුගේ ඇඳුමින් කොටසක් ඇල්ලුවත් මට සුවය ලැබෙනවා කියලා. එහෙනම් අපි කොයිතරම් විශ්වාසවන්තව ජීවත් වෙන්නට ඕනද? මොකද ඔවුන්ට වඩා හොඳ ආකාරයවම අපි ජේසුගේ බලය ගැන අත්දකලා තිනවා, අහලා තිනවා. දේව ධාර්මික අපි ගොඩක් කරුණු කාරණා දන්නවා. එහෙනම් තව තවත් අපේ ජීවිතවල විශ්වාසය වැඩි වර්ධනය වෙන්නට ඕන. නිසා අපි හැකි උපරිමයෙන්ම උත්සාහ කරමු ජේසු ස්වාමීන් වහන්සේ තුළ විශ්වාසයේ ජීවිතයක් ගත කරන්න. ඔබට ජේසු බිරයි.